දින 3ක කාලයක සිට මේ ආකාරයෙන් එළවළු මිල අඩුවකයක් ගන්නා බවයි කැපිටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි ඒකනායක මහතා පවසන්නේ. ඒ අනුව රුපියල් 250ක පැවති අර්ථාපල් කිලෝ එකක වත්මන් මිල රුපියල් 180ක් වනවා. බොන්ජි කිලෝග්‍රෑම්යක් මේ වන විට රුපියල් 240ක් වන අතර එය පෙර අලෙවි වූයේ රුපියල් 310කටයි. රුපියල් 210කට අලෙවි වූ ගෝවා කිලෝ එකක් අද අලෙවි වූයේ රුපියල් 110කටයි. අමුමිරිස් කිලෝවක් පෙරදී අලෙවි වූයේ රුපියල් 1000කට වුවත් මේ වන විට ඒ රුපියල් 500 දක්වා අඩු වී තිබෙනවා. රුපියල් 600ක්ව පැවති මාළු මිරිස් කිලෝවක වත්මන් මිල රුපියල් 450ක්. තක්කාලි කිලෝවක වත්මන් මිල රුපියල් 120ක් වන අතර එය මින් පෙර අලෙවි වූයේ රුපියල් 180කටයි. රුපියල් 250ක් තිබූ වම්බට කිලෝග්‍රෑමයක වත්මන් මිල රුපියල් 180ක් ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට පාරිභෝගිකයන් එළවළු මිල දී ගැනීම අඩු වී ඇති බැවින් මෙලෙස එළවළු මිල පහත වැටී ඇති බවයි කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි ඒකනායක මහතා පවසන්නේ. අද කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සාමාන්‍ය ප්‍රමාණයක් පැමිණුණත් බාහිර වෙළඳ පැමිණීම ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. කෑලි 10ක් ගෙනියන එක නේද කෑල්ලක් දෙකක් වගේ ගෙනියන්නේ. මෙලදාම සිදු නොවීම මත එළවළු මිල ඉතාමත් අඩු මට්ටමකට පත් වුණා. මේ අතර තමුත්තේ ආර්ථික මධ්‍යස්ථානයේද එළවළු මිල පහළ යාමක් අද දෙක ගත හැකි වුණා. බඩු ටිකක් ගෙයන් ගියාවා. ආවට මොකද වෙළඳ නැහැ බඩු ගන්න. ඒකෙන් බඩු මිල පොඩක් පහත වුණා. මේ සාමාන්‍යයෙන් අද 180යි කැරට් 330යි වගේ. බිස්නස් නම් අඩුයි වෙළඳ නැහැ. අනිත් දවස් වලට සාපේක්ෂව ටිකක් ගණන් අඩුයි.